අප දවසක් අදත් මම ඔබ හමුවන්න මරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මරණ මෙඩ්සර්ව් කියන්නේ රෝගයක් සරලව විස්තර කරන විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එමෙන්ම දේශීය පාරම්පරික වෛද්‍යකම ආශ්‍රයෙන් විස්තර කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකක් කියලා. ඉතින් අද මම කතා කරන්නේ මේ තවත් එක මාතෘකාවක් වැදගත් කරුණක් සම්බන්ධව. ඒ තමයි මේ ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ මේ ලුණු භාවිතය සම්බන්ධව ලුණු කවුරුත් දන්නව ලුණු කිව්වහම අපි කැමරට හැමදාම පාවිච්චි කරනවා. ඉතින් මේ ලුණු නැතුව අපේ කැමක් කන්නත් බෑනේ ලුණු අත්‍යවශ්‍යයි. අපේ ජීවිතයේ දිනදා කැම වීම වලට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ලුණු එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ්. මේ ලුණු භාවිතය ගැන කතා කරනකොට සාමාන්‍ය පරිභෝජනයේ ඉක්මවා තමයි අපේ ලංකාවේ ගොඩක් ජනතාව ලුණු භාවිත කරන්නේ. මේකට විවිධ හේතු කාරණා රාශියක් තියෙනවා. එතකොට මේ අධිකව ලුණු භාවිත කිරීම අතවශ්‍යම රෝග ගණනාවකට හේතු වෙනවා. අපි රෝග මොනවද කියලා බැලුවොත් අධිකව ලුණු අත්‍යවශ්‍ය ප්‍රමාණයට වැඩි නිරන්තරයෙන්ම භාවිත කිරීම තමයි මෙතෙන්දී කතා කරන්නේ. ඒ වැඩිපුර ලුණු භාවිතය නිසා විශේෂයෙන්ම අපේ හෘදේ වස්තුව විශේෂයෙන්ම අපේ වකුගඩු අනේ වගේ වැදගත් අවයව වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අධික ලුණු භාවිත කිරීම සමහර වෙලාවල් වලදී తాවකාලිකව සිද්ධ වෙන්න පුළුවන් විශේෂයෙන්ම සමහර කෑම බීම වර්ග නිසා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ කෑවොත් අපිට කාපු වෙලේ ඉඳන්ම ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට අත්දැකීම් තියෙනවා පිපාස ගතියක් එනවා. මේ පිපාස ගතිය ඇති වෙන්නේ මොකක් නිසාද? මේකේ තියෙන ලුණු ගතිය වැඩි නිසා. මෙතෙන්දී අතවශ්‍යයෙන්ම දාලා තියෙන ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් වලටත් අමතරව අපි දන්නෝ අජිනෝ මොටෝ එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ MSG එහෙම නැත්නම් මොනෝ සෝඩියම් ග්ලූටමේට් අන්න ඒක තමයි මෙතෙන්දී බහුලව තියෙන්නේ. නමුත් එතෙන්දී සෝඩියම් කෑල්ල තියෙනවා. එතකොට මේ తాවකාලිකව ලුණු වැඩි වීම නිසා අපිට తాවකාලික රෝග ලක්ෂණ ටිකක් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ අධික පිපාසය. ඒ වගේම අපිට මුත්‍රා කිරීම ඒ වෙලාවේ මුත්‍රාගින් වාර ගන්න සමහර විට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අධික ලුණු භාවිත කරොත් පිපාසක තියලා අමතර සමහර විට ඇඟේ අර ඇඟ ඉදිමුණා වගේ ගතියක් එන්නත් පුළුවන් වැඩිපුර ලුණු භාවිත කිරීම නිසා. ඉතින් මේ සමහර රෝග ලක්ෂණ මේ తాවකාලිකයි. తాවකාලික රෝග ලක්ෂණ ඒ ලුණු භාවිතය අඩු කරපු ගමන්ම පහ වෙලා යනවා. හැබැයි අපි එදිනෙදා කෑමට භාවිත කරන ලුණු ගත්තාම අපි දන්නවා පවුලේ කීප දෙනෙක් ඉන්නවා නම් එකිනෙකාට අවශ්‍ය ලුණු ප්‍රමාණය වෙනස්. හැබැයි විශේෂයෙන්ම අපි වෙනත් දිනු රටවල වගේ නෙමෙයි අපි ලුණු භාවිතය අපි වැඩි කියලා කියන්නේ. මොකද අපේ මේ අපි හුරු වෙලා ඉන්නවා අධිකව ලුණු භාවිත කරන්න විවිධ අපේ ආහාර රටාවන් නිසා, වැරදි ආහාර රටාවන් නිසා. මම උදාහරණ වශයෙන් කියනවා නම් සමහර අය ඉන්නවා, අපි දැකලා තියෙනවා සමහර ගෘහණිය ඉන්නවා මේ කෑම උයනකොට විශේෂයෙන් බත් උයනකොට මෙතෙන්ට ලුණු එකතු කරනවා බත් මුට්ටියට. ඒක ඊටාම වැරදි ක්‍රියාවක්. මොකද එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ ලුණු එකතු කිරීම මේ බත් උයනකොට. ඒක එකක්. ඒ වගේම තමයි අපේ සමහර තවත් වැරදි පුරුද්දක් තියෙනවා මේ පළතුරු කනකොට විශේෂයෙන්ම අපි ලුණු ඉහලා එහෙම නැත්නම් ලුණු කුඩු දාලා එකතු කරලා පළතුරු කෑමට ගන්නවා. මේකත් ඉතාම වැරදි ක්‍රියාවක්. මොකද ඒ වෙලාවේදී අධික ලුණු ප්‍රමාණය සිරුරට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රියාකාරකම් නිසා අපි වැඩිපුර බහුලව ලුණු භාවිත කරනවා අපේ සිරුරට ඇතුල් කර ගන්නවා. ඉතින් ගෙදරක කීප දෙනෙක් ඉන්නවනම් සමහර අය අපි දැකලා තියෙනවා එක්කෙනෙකුට ලුණු මදි කියනවා, සමහර අය කියනවා ලුණු වැඩි කියලා. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ අපේ මේ රස අංකුර තියෙනවා දිවේ. මේ රස අංකුර හැමතිස්සෙම අපේ මේ ලුණු කියන ස්වභාවයට අපේ කැමැත්තක් තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා මේ රස අංකුර වැඩි ලුණු ප්‍රමාණයකට අනුවර්තනය වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි සමහර අයට ලුණු කොපමණ වැඩි වුණත් මදි වගේ දැනෙන්නේ මේ රස අංකුර අනුවර්තනය වීම නිසා. ඉතින් දෛනික පරිභෝජනය නිර්දේශ කරලා තියෙන්නේ මේ ලුණු එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක තේ හැන්දක්, දවසකට තේ හැන්දක්. නමුත් සොයාගෙන තියෙනවා මේ ලංකාවේ ඉන්න ජනතාව සමහරට තේ හැඳි තුනක ප්‍රමාණයක්, සමහරට ඊටත් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා කියලා ලුණු කෑමට ගන්න ආහාර මගින්.
ඉතින් මේ ලුණු භාවිතා කරන එක අපිට එකපාර අඩු කරොත් මොකද වෙන්නේ කැම කන්න බැරි වෙනවා මොකද අපි වැඩි ලුණු ප්‍රමාණයකට හුරු වෙලා ඉන්නෝ නම් අපේ රස අංකුර දිවේ හුරු වෙලා නම් වැඩි ලුණු ප්‍රමාණයකට අපිට එකපාරට ලුණු අඩු කරලා පහුදාට කන්න බෑ නමුත් මේක ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් අපි හිතමු තේ හැඳි 3ක් ගන්න කෙනාට මාස 3ක් යනකොට අපිට තේ හැඳකට අඩු කරගන්න පුළුවන් ඒක සිද්ධ කරන්න වෙන්නේ ක්‍රමානුකූලව භාවිතා කරන ලුණු ප්‍රමාණය පොඩ පොඩ අඩු කරමින් ගිහිල්ලා අන්න එතකොට තමයි අපේ රස අංකුර ක්‍රමානුකූලව හැඩගැහෙන්නේ අඩු ලුණු ප්‍රමාණයකට. එතකොට අපිට තේරෙන්නේ අපිට ලුණු අඩු වුණා කියලා. එතකොට අපේ සිරුර තේරුම් ගන්නවා ඒ අඩු ලුණු ප්‍රමාණය අපේ රස අංකුර තේරුම් ගන්නවා. ඉතින් දීර්ඝකාලීනව ලුණු අධිකව පාවිච්චි කිරීම ලුණු අධික ආහාර භාවිතා කිරීම නිසා සිද්ධ වෙන දේවල් තමයි විශේෂයෙන්ම අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. මේ අධික රුධිර පීඩනය ඇතිවීම බොහෝ දුරට හෘද වස්තුට බලපානවා හෘද වස්තුව විශේෂයෙන්ම හෘද වස්තු ඉදිමෙන්න පුළුවන් හෘද වස්තුව සමහර වෙලාවට හෘද වස්තු අපි කියන මේ ෆේල් වෙන්න පුළුවන් කන්ජෙස්ටිව් හાર્ට් ෆේලියර් කියලා එකක් තියෙනවා මේ ලුණු අධිකව භාවිතා කිරීම නිසා රුධිර පීඩනයේ කාලයක් ගත වුණොත් හෘද වස්තුවේ ක්‍රියාකාරිතා අඩපණ වෙන්න පුළුවන් ඒක ප්‍රධාන කතාවක් මේ ලුණු අධිකව භාවිතා කිරීම නිසා ඒ වගේම තමයි මේ ලුණු ගත්තාම සමහර විශේෂයෙන්ම අගුණේ තවත් අවයවයක් තමයි අපේ වකුගඩු. මොකද මේ වකුගඩු මගින් තමයි මේ ඇඟේ තියෙන විශේෂයෙන්ම ඇඟේ තියෙන ජල ප්‍රමාණය විශේෂයෙන්ම පාලනය කරන්නේ ඇඟේ තියෙන අයන ප්‍රමාණය, ලවණ ප්‍රමාණය පාලනය කරන්නේ වකුගඩු කියන අවයව මගින්. ඒතකොට අධිකව සෝඩියම් භාවිතා කිරීම නිසා මේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපානවා. වකුගඩු දුර්වල වෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු වල ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණ තුරු නිසා වකුගඩු දියවීමේ තත්ත්වය දක්වාම මේක යන්නත් පුළුවන්. ඒ වගේ තමයි අධිකව ලුණු භාවිතා කිරීම දීර්ඝකාලීනව මේ අධික රුධිර පීඩනය ඇති වෙන්න හේතු වෙනවා කියලා මම සඳහන් කළා. ඒ වගේම හෘද අකර්ණිය කියන්නේ හાર્ට් ඇටැක් වගේ එකක් එන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දුරට මේ ස්ට්‍රෝක් එකක් අපි කියන්නේ මේ අංශභාග තත්ත්ව අනේ වගේ දේවලුත් එන්න පුළුවන් අධිකව ලුණු භාවිතා කිරීම නිසා දීර්ඝකාලීනව. එතකොට ඒ වගේම තමයි තවත් අධිකව ලුණු භාවිතා කිරීම නිසා විශේෂයෙන්ම සොයාගෙන තියෙනවා මේ අපේ ආමාශය තුළ පිළිකා ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කරනවා කියලා. ඉතින් මේ ලුණු භාවිතය නිසා අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි ළඟට එන රෝගීන්ගේ අපි දකින මේ වයසක උදවිය ගොඩක් වෙලාවට මේ බෙහෙත් ගත්තත් ප්‍රෙෂර් බෙහෙත් ගත්තත් සමහර අය මේ ප්‍රෙෂර් එක පාලනය වෙලා නැහැ. එතකොට අපිට කරන්න වෙන්නේ මොකද්ද එක්කෙනෙක් එක ඖෂධයක් භාවිතා කරනවා නම් මේ අධික රුධිර පීඩනයට අපිට ඖෂධ දෙකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා ඖෂධ දෙකක් භාවිතා කරනවා ඖෂධ තුනක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවෙදී අපි බලනවා ඇයි මේ ප්‍රෙෂර් එක පාලනය වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා වයසක උදවිය විශේෂයෙන් මේගොල්ලෝ ගොඩක් වෙලාවට මස් භාවිතා කරන්නේ මස් මාළු කන්නේ කියලා තමයි කියන්නේ. නමුත් ගොඩක් අය මේ කරවල භාවිතා කරනවා. මේ කරවල ගත්තාම මේ කරවල වල ලුණු ප්‍රමාණය ගොඩක් අධිකයි. ඉතා කුඩා කෑල්ලක් කෑවත් ලුණු ප්‍රමාණය වැඩි. ඉතින් හුඟක් අය හිතන්නේ මේ කරවල පොඩි කෑල්ලක් කෑවට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත తත්වය. මේ කරවල පොඩි කෑල්ලක් දෙකක් කෑවත් ඒක ලුණු ප්‍රමාණය වැඩි. එතකොට හුඟක් වෙලාවට අපි දකිනවා ඒවා නිතර භාවිතා කරනකොට සමහර වෙලට අධික රුධිර පීඩනයට බෙහෙත් ගත්තත් මේක පාලනය වෙන්නේ නැහැ. ඉතින් මේ කරවල විතරක් නෙමෙයි මම තව උදාහරණ කියන්නම් මේ ලුණු අධිකව තියෙන ආහාර විශේෂයෙන් මේ මාමයිට් වගේ ආහාර වර්ගයේ වෙයි අධික ලුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තමයි නූඩ්ල්ස්, ඒ වගේම චීස්, ඒ වගේම මේ සැමන්, ඒ වගේම ස්නැක්ස්, ඒ වගේම ඔය කෘතිම ආහාර වර්ග ගොඩක් වෙලාවට කල් තියාගන්න දාන ආහාර වර්ගවල විශේෂයෙන්ම මේ අධික ලුණු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙම ලුණු අපි නොදනුවත්වම අපේ ඇඟට එනවා සමහර වෙලාවලට. සෙනඟ දන්නේත් නැ මේ ලුණු මේ ආහාරවල වැඩිද කියලා. නමුත් අපි ඒ ආහාරය පාලනය කළොත් ගොඩක් වෙලාවට මේ අධික රුධිර පීඩනයත් බොහෝ දුරට පාලනය කරගන්න ඉවහල් වෙනවා. ඖෂධ ප්‍රමාණය එක්කෝ නැති කර මේ ඖෂධ නවත්තන්නම පුළුවන් සමහර අවස්ථාවලදී. එහෙම නැත්නම් ඖෂධ ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ගොඩක් අවස්ථාවල මේ ආහාර පාලනය කළොත්. ඉතින් ගොඩාක් වෙලාවට මේ කුඩා දරුවන්ට දෙන මේ ගොඩක් මේ කඩවල තියෙන යම් යම් කෑම පැකට් වර්ග විශේෂයෙන්ම මේ පොලිතීන් කවරවල පැක් කරලා එන සමහර බිස්කට් වර්ග එහෙම නැත්නම් සමහර නානා ප්‍රකාර ෂණික ආහාර වර්ග හදලා තියෙනවා. ඒවා ළමයි ගොඩාක් වෙලාවට ඇබ්බැහි වෙනවා. ඇයි ඇබ්බැහි වෙන්නේ? එකපාරක් කෑවොත් ආයෙත් කනවා.
ඒකට හේතුව තමයි ඒවයි දාලා තියෙන මේ ලුණු ස්වභාවය. අත වශයෙන්ම ලුණු ප්‍රමාණය වැඩි කුඩා දරුවන්ට ඉතාම හිතකරයි වගේ මේ කැම බීම. නමුත් දරුවෝ ඒවට ඇබ්බැහිනො මොකද රස අංකුර දිවේ තියෙන ඒවට අනුවර්තනය වෙනවා එකපාරක් ආපුවහම. එතකොට ආයෙත් ඉල්ලන්නේ එකමයි. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. තවත් ගොඩාක් දේවල් තියෙනවා විශේෂයෙන්ම මේ ලුණු අපේ සිරුරට එන සමහර අය පුරුද්දක් විදිහට මේ රටකජු වගේ දේවල් නිරන්තරයෙන්ම කන්න පුරුදු වෙලා ඉන්නෝ වැඩ ඇරලා එනකොට පැකට් එකක් අරගෙන ඇවිල්ලා කනෝ. ඒ වගේ වෙලාවලට මේ ලුණු අත ගාපු ලුණු දාපු දේවල් වලින් වළකින්න ඕනේ. සමහර ඒ වගේ ඔය රටකජු වගේ දේවල් වලට ලුණු දාලා තියෙනවා. අන්නේ දාපු ඒ වයින් වළකින්න ඕනේ. මොකද ඒවත් එක්කත් අපේ ඇඟට අධික ලුණු ප්‍රමාණයක් එන්න පුළුවන්. ඉතින් සමහර ආහාර නිසා අපි නොදන්නත්තම දැන් මම කලින් කිව්වා වගේ අපේ ඇඟට එන ලුණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි රෝගී වෙන්න හේතු වෙනවා මේ අධික ලුණු ප්‍රමාණයක් භාවිතා කිරීම. මම කලින් සඳහන් කළා අධිකව ලුණු භාවිතා කළොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ලුණු අධිකව භාවිතා කිරීම ඇඟට අහිතකර වෙනවා වගේම අපිට ලුණු අඩු වුණොත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒක ඊළඟ කතාව. මොකද ලුණු කියන එක අපේ ඇඟේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයක්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් අත්‍යවශ්‍යයි. සෝඩියම් අයනත් ඕනේ, ක්ලෝරයිඩ් අයනත් ඕනේ. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයන දෙකෙන් තමයි ඇඟේ තියෙන ජල ප්‍රමාණය පාලනය කරලා තියාගෙන ඉන්නේ. එතකොට සෝඩියම් අඩු වුණොත් විශේෂයෙන්ම අපේ ස්නායු පද්ධතිය එහෙම නැත්නම් අපේ මේ මාංශ පේශි වැඩකරන ගැටලුකාරී තත්ත්වය ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම එම අවය වැඩ කරන්න විශේෂ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයට, වග්ගඩු වල ක්‍රියාකාරීත්වයට, හෘදයේ වස්තුවේ ක්‍රියාකාරීත්වයට, මුළු සිරුරේම ක්‍රියාකාරීත්වයට මේ ලුණු අත්‍යවශ්‍යයි. නමුත් ඒ ප්‍රශස්ත මට්ටමේ තියෙන්න ඕනේ. අඩු වුණත් ප්‍රශ්න, වැඩි වුණත් ප්‍රශ්න. ඉතින් ඒක නිසා අපි කොහොමද දැනගන්න ඕනේ ලුණු අඩු වුණ ගමන්ම එකපාරට කාටවත් මොකවත් වෙන්නේ නැහැ. නමුත් වැඩි වුණොත් තමයි ගැටලු ගොඩක් ඇති වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ලුණු ප්‍රමාණය මයින යම් පරීක්ෂණක් තියෙනවා යම් යම් රෝගාබාධ වලදී. විශේෂයෙන්ම හෘදයේ වස්තුවේ ප්‍රශ්න, එහෙම නැත්නම් වකුගඩු වල ප්‍රශ්න, එහෙම නැත්නම් අක්මාවේ ප්‍රශ්න, මේ වගේ රෝගවලදී අනිවාර්යයෙන්ම මේ ඇඟේ තියෙන ලුණු ප්‍රමාණය මයිනෝ අපි යම් පරීක්ෂණ වලින් ඒ වෙලාවට අඩු හෝ වැඩි නම් ඒ අවශ්‍ය ප්‍රතිකාර ගැළපෙන විදිහට නියම කරනවා. ඉතින් මම කලින් සඳහන් කළා කුඩා දරුවෝත් මේ ගොඩාක් ලුණු තියෙන කැම්බීම් වලට ඇබ්බැහි වෙනවා කියලා. මතක තියාගන්න ඕනේ කුඩා දරුවන්ගේ මේ වකුගඩු විශේෂයෙන්ම අවුරුදු 5ක් දක්වාම මේක වර්ධනය වෙනවා. වකුගඩු බොහොම මෝරලා නෑ, ලපටි. ඉතින් මේ වගේ වෙලාවක අධිකව ලුණු තියෙන දේවල් භාවිතා කරොත් ඒ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. දරුවෝ ඉල්ලුවට මේවා දෙන්න හොඳ නෑ. දෙමාපියෝ ඒවා පාලනය කරන්න ඕනේ. එකපාරක් ගෙනත් දුන්නොත් නැවත ඉල්ලන නිසා. ඉතින් අද මම වීඩියෝ එකකින් කතා කරේ මේ අධික ලුණු භාවිතය නිසා ඇතිවන ප්‍රශ්න. මේක කෙටි වැඩසටහනක් වුණත් මේකේ කරුණු කාරණා මම හිතන්නේ ගොඩක් වැදගත්. ඒ මතක තියාගන්න මම කියපු කරුණු කාරණා ඒ විදිහට පිළිපදින්න ගොඩක් රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකෙන්. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත අලුත් දෙයකින් අපි හමු වෙමු.